දැන් අපි බලමු අවසානයේ අපිට දීලා තියෙන රූපය. දිව. අපි දිව යොදාගෙන රස හඳුනා ගන්නවා. එහෙනම් මට කියන්න දකුණු පැත්තෙන් ගැලපෙන රූපය. හරියටම හරි. ආහාර තමයි ගැලපෙන්නේ. එහෙනම් අපි දිව ලෙස දක්වන ස්ප්‍රයිට් එක මත ක්ලික් කරාම දිව ඩ්‍රැග් කරගෙන යන්නත් ආහාර වල ටච් වුනම දිව ලෙස දක්වන ස්ප්‍රයිට් එක නොපෙනී යන්නත් විධානය නිර්මාණය කරමු. මම මුලින්ම ඉවෙන්ට්ස් ක්ලික් කරා. ඊට පස්සේ when clicked block එක මේ විදිහට ඩ්‍රැග් කරනවා. දැන් මේ පුංචි තලේ ක්ලික් කරලා දිව තේදුවා. ඊට පස්සේ මම නැවත behavior ක්ලික් කරනවා. දැන් sprite begins block එක මේ විදිහට ඩ්‍රැග් කරනවා. දැන් මේ පුංචි තලේ ක්ලික් කරලා දිව තේදුවා. නැවතත් මම behaviors ක්ලික් කරා. ඊළඟට මම being draggable block එක ඩ්‍රැග් කරනවා. දැන් මේ දිව ලෙස දක්වපු sprite එක ආහාර වල ටච් වෙනොත් මේ දිව ලෙස දක්වපු ස්ප්‍රයිට් එක නොපෙනී යන්න අවශ්‍ය වෙනවා. අපි ඒ විධානය හදමු. මම මුලින්ම ඉවෙන්ට්ස් ක්ලික් කරා. ඊට පස්සේ when touches block එක මේ විදිහට ඩ්‍රැග් කරනවා. දැන් මේ පුංචි තලේ ක්ලික් කරලා දිව තේදුවා. දෙවැනි එක ක්ලික් කරලා ආහාර තේදුවා. දැන් මම ස්ප්‍රයිට්ස් ක්ලික් කරනවා. දැන් remove block එක මේ විදිහට ඩ්‍රැග් කරනවා. දැන් මේ ඉතලේ ක්ලික් කරලා දිව තේදුවා. ඔන්න දැන් හරි. දැන් එහෙනම් run button එක ක්ලික් කරලා මේ එක් එක් ඉන්ද්‍රිය නිවැරදිව ඩ්‍රැග් කරන්න බලන්න. දැන් ඔයාලා හදපු නිර්මාණය මට බලන්න 0.76812.5247 කටන අංකයට WhatsApp කරන්න. ඔයාලගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. ඒ වගේම තව දෙයක්. DP Coding School Telegram Group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වරක්ම DP Code Champ Best of the Week වෙන්නත් උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක දැඳිලා ඉන්න. තවත් රසවත් පාඩමකින් DP Coding School සමග හමුවෙමු. සුබ දවසක්.